ஐபோன் மித்ரோனே வணக்கம் அஸ்ஸலாமு அலைக்கும் லைவ் வெக்காவ சேஹின காலைகிட்ட பாஸ்ஸே சேஹினம காலைகிட்ட பாஸ்ஸே ஆவ கதா கரணேகிட்ட வடா கிரியா கரணேக வெதகத் கீல ஹிதனோ கதாவ விதரக் ஹிதுவட விதரக் மதி கிரியா கரோத் அபட பிரதிபல கண்ண புலுவ இதே பிரதிபலே வெனுவின் அதமே சீதல நூரெலியட ஏவில்ல தியெத்தி அர சி நியூஸ் கே கியப்பு ප්‍රවෘත්තියක් මේ නූරෙලිය තියෙන සීතල මේ ඇඟිලේ ඇඟ හැම දෙයක්ම උණු කරන්න සමත් වුණා. ඒ තමයි පහුගිය 23 වෙනිදා අපිට ඇමරිකාවෙන් හම්බෙච්ච IMF එකෙන් හම්බෙච්ච ණය මුදල ඩොලර් මිලියන 330 ඩොලර් මිලියන 330 රංජිත් සියඹලා පිටිය කියනවා ඉන්දියානු ණය වාරිකයක් ගෙවුවා කියලා ඩොලර් මිලියන 121ක් මං කියන්නේ මේ මෙතන ඉන්න මේ ජනාධිපතිවරයා චන්දකින් පෙරදිලා ජාතික ලැයිස්තුවේවත් නම නැතුව ආපු එකේ ඒ වගේම ඒ ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා වටේ පිටේ ඉන්න ඔය හෙංචයියල ටිකත් චන්දකින් දිනුවවත් නැති මේ පෙරදිලා මිනිසු පන්නපු සෙට් එකක් මිනිසු පන්නපු මිනිසු ප්‍රතික්ෂේප කරපු මිනිසු පිළිකුල් කරපු කණ්ඩායමක් කවදාවත් මේ ආයේ ඡන්දයක් තියන්නේ නැහැ. මොලේ කොහෙද දන්නේ මේ මිනිසුන්ගේ තියෙන කාගෙන්ද අනුමැතිය ගත්තේ කවුද ඒකට එකඟ වුනේ දැන් ආයේ මේකට පල්ලෙහාට වැටිලා ණය අනුමැත කරපු මුදල් ඇමතිවරයා හරි ජනාධිපති කියන පරයා හරි ඔය එකෙක්වත් ද ගෙවන්නේ ආයෙත් අපි අපේ සීනි වලින් පරිප්පු වලින් බෙහෙත් ටිකෙන් අපේ දරුවන්ට ගන්න දෙන පොත් ටිකෙන් අපේ මිනිසුන්ගේ කඳුළු වලින් ලේ වලින් මේව ගෙවන්න ඕනේ ඔය එක පරයක්වත් ගෙවන්නේ නැහැ මහලුකට රතිඤ්ඤ නැම පාර 70 ගත්ත ණය වාරික වලින් මුලින්ම කරේ රතෙන් දාලා පුච්චපු එක ණය ගත්ත කියලා කෑ ගහලා ජාතිය අමතපු අර පොත්පත් රාක්කවල පිටිපස්සේ තියාගෙන ඉන්න මෙලෝ රහක් දසම කුඩක්වත් රටට ආදරේ නැති තමන්ගේ හොර තක්කඩිය රැළ විතරක් රැක ගන්න උත්සාහ කරන මේ රටට බරපතල විනාශයක් වෙච්ච උන් ටික ආයෙත් ණයක් අරගෙන කමක් නැහැ ඒකෙන් අඩුම ගානේ අර 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 අපේ ගමේ හිටිය බూరు ගහන එකෙක් ඌ පොලියට ගන්නව පොලී බේරනවා පොලියට ගන්නව පොලී බේරනවා අන්තිර මොකද උනේ ඒ වගේ මේ බూరు ගහන බూరు ගහපු අර ගමේ ඉඳපු ජයා කියන බూరు ගහපු ඒ මිනිහ තරම්වත් මන් දන්නේ නැ මුන්ට අහවල් එකක් තියනවද කියලා ඒ නිසා ජනතාව හිතපල්ලා වග වෙන මිනිස්සු මේ ඇටුවම් බැහැපු මේ දේශපාලනයෙන් කොන් වෙච්ච මේ නාකි ලොන්ත පැපොල් ටික මේ රට විනාශ කරලා කාලා කාබාසිනිය කරනවා මුන් තුංගොල්ල මේකයි මුන් ඔක්කොම ෆේල් 225ම ෆේල් හරි මිලියන ගණන් ඡන්ද වලට නිවන් සැප ලැබේවා අනම්මන රෙද්දවල ආපහු දාන්න එපා මේකේ හරි ඔය අන්ර කුමාරලා සජිත්ලා ඔය පාටලීලා මුන් ඔක්කොම තක්කඩියෝ මුන් ඔක්කොම මේවට වග කියන්න ඕනේ අපේ රට කාලා අපේ සැනසෙල්ල නැති කරපු එකට ඒ නිසා මේ සී නිවුස් එක ඇත්තරම් මිලියන 336ක් අරන් මිලියන 121ක් ගෙවන්න මොලේ අහවල් පැත්තද තිබ්බේ මොන මුදල් ලැබෙන්නේ දෙක අනුමත කරේ මොන මුදල් කමිටුවෙන්ද එක මේව කරේ හරි කවුද ඒකට මැදිහත් උනේ පොඩ්ඩක් හිතන්නකො ගමේ ගමක මරණාධාර සමිතියක බාණ්ඩාගාරික කෙනෙක්ගෙන් ඇහුවනම් කියනෝක කරන විදිය ඔయిత වැඩි ගමේ ගමක අහිංසක අම්මා කෙනෙක් හරි සීට්ටුවක් දාලා අර ගෙදර මොන හරි අඩුපාඩුවක් හදාගන්න ඉන්න අම්මා කෙනකින් ඇහුවනම් කියන ඔయిత වැඩි. හරි බිලියන 53ක් ණය අරන් කරගන්න බැරි වෙච්ච මිනිස්සු ටික. හරි එක්කෝ ය ගෙනාපු බස් ටික, ඔය පොලිසියට ගෙනාපු ජීප් ටික. අර ඔය මොලහතෙක්ගේ හරි කාගේ හරි එකෙක්ගේ දරුවෙක් කසාද බඳලා ඉන්න එකෙක්ගේ කම්පැනි එකකින් වෙන්නේ නැති ඕවා. හරි ඒ වගේ එකෙක්ගේ කම්පැනි එක ණයට ගත්ත බස් සික්කාරයන්ගේ බස් ටිකට උන්ගෙම සල්ලි ටික බෙදාගත්තා. එතකොට තවමත් මුදල් නැමති රංජිත්ද වෙන එකෙක්ද මුදල් නැමති ඉන්දියාවද මේක කාගේ රටද පොඩ්ඩක් හිතපල්ලා
මෙන්න මේක කියන්න හිතුණා. හරි ලයිව් කර කර ඉන්නට වැඩිය වැඩ ගොඩක් තියෙනවා අපිට කරන්න. ඒ නිසා මිනිසුනේ හිතපල්ලා තවත් මේ ඇටුවම් බහැපේ උන්ට රතිඤ්ඤ දාන තවත් රෝස පාට කොඩි එල්ලන තවත් කහ පාටයි කොළ පාටයි කොඩි එල්ලන තවත් රට හදන්න රට වටේ යන මේ ලන්සි පැපොල් ෆේල් කාලකන්ණියෝ ටික පාහරයෝ ටික මේ මිසදිටියෝ ටික මුන්ව පිළිකුල් කරලා වග වෙන තරුණ අලුත් මිනිසු ටික හොයපල්ලා ගමේ ඉන්න ගමට ආදරය කරන අලුත් අලුත් නායකයෝ ටික හොයපල්ලා මේකට ගෑවිච්ච කෙක්වත් ගන්න එපා ඒකයි අපි කියන්නේ වගවන පාලනය සඳහා පුරවැසියන් කියන වැඩපිළිවෙලට එකතු වෙන ඒ වගවීමක් තියෙන මිනිස්සු හොයපල්ලා එහෙම නැත්තම් මේ රට ෆේල් වෙනවා මේ රටේ ලොකුම කරුමේ තමයි තවත් මුන්ට ආවඩන මේ පාර මොනවාගත් ජාතික ජන බලවේගය කියන දාන ගොබ්බ පකීර්ලා ටික තොලොංජි වෙලා පළයල්ලා හරි සජිත් තමයි මේ පාර නියමුවා කියලා හිතන පාටලී තමයි අනුර කුමාර මොකෙක් කරි කියලා හිතන කාලකන්ණි ටික තමයි අපේ රට ලොකුම විනාශය රතිඤ්ඤ දාපු අය හරි මේ පරය කොහොමත් පාහරයි කුහකයි වංචනිකයි දූෂිතයි හරි උන් උන්ගේ අසූචිලව ගන්න උන්ගේ පශ්චාත්භාගයේ සිඹින උඹලා සමහර කොටස් ටිකක් මේ මේ මේකට ලොකුම විනාශේ ඒ නිසා මේ පරය කීප දෙනෙක් ඉන්නේ ඔය 225ට ආවඩන පළාත් සභාවේ ප්‍රාදේශීය සභාවේ දූෂිත නිලධාරියෝ ටිකුයි දූෂිත නීතිඥයෝයි මුන්ට උඩගෙඩි දෙන වටේ මේ ලක්ෂ එකමාරක් දෙකක් විතර කරුමක්කාරයෝ ටිකුයි අපට ලොකුම විනාශේ හරියට අර බත් මුට්ටියක් කන්න දෙන්නේ නැතුව අර රිලව් ටික පැනලා හොරගම් කරන රිලව් වගේ හරි අර කූඹි වගේ පණුවෝ වගේ මැස්සෝ වගේ හරි ලෝකේ භයානකම දූෂිතයෝ ටික හරි මේ මෙච්චර මිලියන 53කට අරගෙන මොනවද කරේ කියලා ඔඩිට් එකක්වත් වෙන මොනවත් කරන්නේ නැතුව මෙහෙම කරන එක ගැන ගැමුරින් හිතපල් හරි ඩොලර් මිලියන 121ක් ඉන්දියාවට ණය වාරිකයක් වශයෙන් 23 වෙනිදා ගෙවන්න තීරණය කරා ගෙවුවා කියලා කියනවා මේක ඇත්තද බලපල්ලා හරි මොකද ඕව අන්තිමට ගෙවන්න වෙන්නේ අපිට අන්තිමට උන් උන්ගේ රටවල් වලට යයි උන් උන්ගේ දේවල් ටික කරගනි එහෙම වෙන්නේ අර්ජුන් මහේන්ද්‍රලා ඔය ඔක්කොම නිදහස් කරගෙන අර වටේ ඉඳපු සාගල ලවයි ඔය කිසිම මේකක් නැති ලබ්බ ගොබ්බියෝ ටික එකතු කරගෙන හදාගත්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව ආය බිලියන ගාණක් අරගෙන ආය මේක මෙහෙම කරලා ඔය බර උඹලගේ අපේ කරේ තියලා අපේ දරුවන්ට ඔලුවක් තියා ඇස්පිල්ලමක්වත් උස්සන්න බැරි පීඩනයකටපත් කරලා මුන් ටික තොලොංජි වෙලා යයි හරි ඒ නිසා මුන්ව එල්ලලා මුන්ව විකුණලා හරි මුංග විකුණුවට ගන්න කවුරුවක්වත් නැ මුංග සර්කස් එකකටවත් ගන්න නැ මේ මොනකට ගනීද මන් දන්නේ මුංග කිසිම දෙයක් කිසිම වටිනාකමක් නැ මුංග කපටි කෛරා ටික පිටු දකින්න වැඩපිළිවෙලක් කරපල්ලා ඒ ඡන්දෙවත් කියන්න මුං එන්නේ නැ මොකද මුං ඡන්දෙන් පරිදිච්චු ඡන්දෙන් එලවපුයු ඡන්දෙන් ඡන්දයක් නැතියෝ මිනිසු කැමැත්ත දුන්නවත් නැතියෝ ජාතික ලයිස්තුවේවත් නැතියෝ ජනාධිපතිලා වෙලා ආණ්ඩු හදාගෙන හක්කපයින් කතා කියනවා ලැජ්ජයෝ ජාතිය අමතනවා නිදාස් උස්සවල සීරුවෙන් ඉන්නවා මේ විකටයෝ ටික මානසික රෝගියෝ ටික ඇත්තටම ජනාධිපති කියන්නේ මානසික රෝගී මේකට මාව ඕන දිහාවට අරගෙන යන්න මම ඕනනම් ඔප්පු කරලා පෙන්නනවා මානසික රෝගියෙක්මයි කියලා එහෙනම් පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාතෘභූමියට ජය වේවා රතිඤ්ඤ දාපු යෝ ලෑස්ති වියව් අර රතිඤ්ඤ කොල කණ්ඩ රතිඤ්ඤ කොල කණ්ඩ නැත්තම් රතිඤ්ඤ කටේ හරි පොකේ හරි ගාගෙන පත්තු කරගනින්න උඹලගේ මහා එක කරන වැඩේට හරි ඕවටත් දැන් කට උලුක් උලුක් කරගෙන ඕවටත් දැන් එක එක දේවල් හදාගෙන ওই වටේ ඉන්න වන්දිබට්ට එක එක ඒවා කියයි ඒ නිසා අනුර තමුසේ ෆේල් තමුසේ දන්නේ කට උලුක් කරන් ඔය ගෝම් කතා කිය කී රට වටේ ඇවිදින්න හරි මේ 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 තමුසේ ෆේල් සජිත් තමුසේ මහා කාලකන්ණි මිනිහේ තමුසෙලත් කරන මගුලක් නැහැ ඔය උඹලා ඔක්කොම ෆේල් උඹලා ඉඳලා කරපු මගුලක් නැහැ ඒ නිසා මේ රටේ ඇත්තටම වග කියන තරුණ බුද්ධිමත් මේ අවංක මිනිසු ටිකක් ඉන්න මේ මිනිසු ටික හොයන යාන්ත්‍රණේ මිනිස්සු එකතු වෙලා හදපල්ලා මුන්ට ඉලපත් වලින් හරි ගහලා මුන් ෆේල් මුන් කෝටි ප්‍රකෝටි ගණන් කොඩි දාන්න පක්ෂ කාර්යාලය හදන්න දඟලනවා ඔය කියන එක එක පරයක්වත් පහුගියට මේවක අඩුම ගානේ පොහොර නැති වෙලාවේ ගොවියන්ට කාබනික පොහොර ටිකක්වත් හදාගන්න උදව් කරේ නැහැ හරි පක්ෂ කාර්යාලය ගහගෙන දඟලනවා මුන් ඔක්කොම එකයි ඔක්කොම එකයි ඔක්කොම එක වල්ලේ බඩු ඔක්කොම දූෂිතය ඔක්කොම තක්කඩියෝ ඔක්කොම වංචාකාරයෝ උන්ගේ ව්‍යාපාරය කරනවා උන්ගේ ළමයි ඉගෙන ගන්නවා එච්චරයි අපිට කෙල වෙනවා ජය වේවා